හැමෝම සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට අද අලුත්ම වැඩක් කරන්න යන්නේ මම කරලා තියෙන මේ වීඩියෝ කොහොමද edit කරගත්තේ කියන එක තමයි මම කියලා දෙන්න යන්නේ මම මේ වීඩියෝ දෙකක් කරලා තියෙනවා එකක් little gift of Harry Potter අනිත් එක magic box කියලා හරි අප බලමු මම කොහොමද edit කරගත්තේ කියලා මේ playlist එකේ නම Creative Friday මම little gift of Harry Potter එක හදාගත්ත කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. මුලින්ම ඔයගොල්ලෝ green screen එකක් ගන්න ඕන. green screen ගන්න ගොඩක් සල්ලි යනවා. මම දන්නවා ඒක. මාත් ගත්තේ නැහැ green screen එක. මම කොළ පාට රෙද්දක් ගත්තේ. මේක නම් රුපියල් 500 ගණක් වුණේ. ඔයගොල්ලන්ටත් ගත හැකි. යාර ගන්න බලලා අඩුවට ගත හැකි. මේක edit එකට shot දෙකක් ගන්න ඕන. එකක් මෙන්න මේම green screen එක මම පෙරව ගන්න shot එක. අනිත් එක මෙන්න මේ විදියට empty shot එකක් ගන්න ඕන. It was a Premiere Pro වලට යන්න මේක edit කරගන්න කොහොමද බලන්න. ඊට පස්සේ මේක මම green screen එක දාගන්න shot එක මුලින්ම edit panel එකට ගන්නවා. ඊට පස්සේ මට මේකේ sound clip එක ඕනේ නැහැ. මම sound එක අයින් කරන්න ඕන. මම මේක right click කරලා unlink කියලා තියෙනවා. unlink එක click කරනවා. ඊට පස්සේ sound clip එක වෙනම අපිට අයින් කර දෙහැකි. ඊට පස්සේ ඒක delete කරනවා. මගේ මේ green screen එක නැතුව මේකට රෙද්දක් කරන් තියෙන නිසා ඒ රෙද්ද කොළ පාට ටිකක් මදි. ඒක නිසා මම ඒකේ කොළ පාට හදා ගන්න හදන්නේ දැන්. මේ කලර් හදා ගන්න ලුමෙන්ට්‍රි කලර් පැනල් එක ඕන. ලුමෙන්ට්‍රි කලර් පැනල් එක නැත්තම් ඔයගොල්ලෝ වින්ඩෝ වලට ගියා ලුමෙන්ට්‍රි කලර් ක්ලික් කරා. එතකොට ලුමෙන්ට්‍රි කලර් පැනල් එකේදී පැත්තෙන් ලුමෙන්ට්‍රි කලර් ගියාම HSL secondary කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම උඩින්ම තියෙනවා set color කියන එකේ color picker pen එකක්. ඒ පෙන් එක අරගෙන green screen එක click කරන්න color and gray කියලා තියෙනවා ඒක ටික් එකක් දාන්න ටික් එක දැම්මම පෙන්නයි කොච්චරක් කොළ පාට select වුණාද කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තවත් select කරන්න ඕන නම් color picker tool එක තියෙනවා plus mark එකක් තියෙන color picker tool එක ඒක අරගෙන ආයි ඔයගොල්ලන්ට අවශ්‍ය green screen එක තියෙන තැන click කරන්න ඊට පස්සේ correction කියලා color එක හදාගන්න ඒ කලර් එක හදාගත්තම මුළු වීඩියෝ එකේම ඒ කොළ පාට ඒ විදිහටම හැදලා තියෙයි. ඔයා හදාගන්න green එක විදිහටම කලර් එක හදාගත්තට පස්සේ color and gray කියලා ටික එකක් දාපු එක ඒක ආයි ටික එක අයින් කරගන්න. ඊට පස්සේ effect ගියා. effect වල තියෙන video effect ගියා. ඊට පස්සේ ඒකේ තියෙන key කියලා keyන් කියලා ඒකට ගියා. ඊට පස්සේ ultra key කියලා තියෙනවා ඒකේ. ඒක click කරලා video clip එකට දාගත්තා. ඊට පස්සේ වීඩියෝ එකේ effect control ගියා. effect control වල තියෙන ultra key කියලා අපි දාගත්ත එක. ඒකේ තියෙනවා key color කියලා. key color එක ඉස්සරහින් තියෙනවා පොඩි color picker pen එකක්. ඒක click කරලා green screen එක click කරන්න. එතකොට ඒක black mask එකක් විදිහට වෙනවා. ඒක ඇතුළට වීඩියෝ දාතයි අපිට. meta gradient වල settings වගේක් තියෙනවා. ඒ කියන්නේ green screen එකේ shadow හැම තිබ්බොත් ඒකෙන් හදාගතයි. shadow highlight හදාගත හැකි transparency එක හදාගත හැකි ඔයගොල්ලෝ වීඩියෝ එකේ යනුව ඔයගොල්ලෝ green screen එකේ වීඩියෝ එකේ යනුව ඔයගොල්ලෝ settings හදාගන්න මම මගේ එකේ විදිහට settings හදාගන්නවා ඔයගොල්ලෝ බලන්න මම ඒක කොහොමද කරන්න කියලා මම මේකේ empty shot එකක් ගත්තා ඒ empty shot එක color එක වෙනස් මොකද මම හවස ගත්තේ මේ වීඩියෝ එක ඒකෙදි මම empty shot එක ගන්නකොට ටිකක් තව හවස වුණා එතකොට මේ දෙකේ color එක වෙනස් ඒක නිසා මට ඒකේ empty shot එක දාන්න විදියක් නැහැ මම කරන වැඩේ මේකේ පිටිපස්සේ මොකුත් හෙල්ලෙන්න නිසා අර වීඩියෝ එකේම මම නැති කැලලක් අල්ලලා screenshot එකක් ගන්නවා ඒක තමයි මම දාගන්නේ empty shot එක විදියට මේ දින්න මම empty shot එක වෙනකොට ගහගත්ත screenshot එක මේක මම පිටිපස්ස හෙල්ලෙන්නේ නැති නිසා ඒ කියන්නේ හෙල්ලෙන මොකුත් නැති නිසා තමයි මම ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ එම්ටි ෂොට් එකක් ගන්නම ඕන පිටිපස්ස මොනවා හරි චලනය වෙන මොනවා හරි තියෙනවා නම් මම ඕගොල්ලන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත හැටි පෙන්වන්නේ නැහැ මම ඕගොල්ලන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හැටි පෙන්වන්නම් ඕගොල්ලෝ මෙහෙම මම මේක ගන්න මම මේක වීඩියෝ එකේ ඉවර වෙනම තැනට ගිහිල්ලා කියන්නේ මම පේන්නේ නැති තැනටම ගියාම එතන ක්ලික් කරලා preview එකට යටින් තියෙන කැමරා බටන් එක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඒ තව පැනල් එකක්. ඒකේ තියෙනවා නම දාන්න, format JPG, PNG එහෙම දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන් save කරන්න. save වෙනවා කොහොමවත් එළියේ. ඒ save කරන්න නැති එක browse කරලා ඔයගොල්ලන්ට කැමති තැනක් දෙතයි computer ඔයගොල්ලන්. ඊට පස්සේ මේ project එකට ගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ screenshot එක. ඒක නිසා ඒකේ තියෙනවා import in project කියලා. ඒක ටික් එකක් දාලා okay දෙන්න. ඔගලම කැමරා බටන් එක නැත්නම් ඒ ප්‍රිව්‍යු එකේ යට දෙන ප්ලස් මාක් එක බටන් එඩිටර් කියලා ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔගලට ඉතින් තියෙන බටන් ඔක්කොම ඔගොල්ලෝ කැමරා එක නැත්නම් ඒ කැමරා එක ක්ලික් කරලා කැමරා බටන් එක ක්ලික් කරලා ඕකේ දෙන්න. එතකොට මෙතනට ඒ බටන් එක වැටෙයි. ඊට පස්සේ අපි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක empty shot එක වෙනුවට ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක අර green screen එක තියෙන shot එකට යටින් දාගන්න. යටින් දාගත්තට පස්සේ අපේ වීඩියෝ එක edit කරලා ඉවරයි. බලන්න එතකොට අර හැරි පොටර් එකේ වගේ විනවිද පේන කබායක් ඔගොල්ලෝ දාගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. හරි අපි දැන් බලමු මැජික් බොක්ස් එකේ වීඩියෝ එක මම කොහොමද එඩිට් කරගත්තේ කියලා. ඊට මම වීඩියෝ දෙකක් ගත්තා. මුලින්ම මෙහෙම පෙට්ටියේ දාගන්න ෂොට් එකයි. ඊට පස්සේ මෙහෙම empty ෂොට් එකකුයි. මුලින්ම මම මේ පෙට්ටියේ දාගන්න වීඩියෝ එක එඩිට් කරන පැනල් එකට දාගන්නවා. ඊට පස්සේ ඒක right click කරලා unlink ගිහලා ඒකේ sound clip එක අයින් කරනවා. අර ඉස්සෙල්ලා කියලා දුන්න විදිහටම ඊට පස්සේ මේ වීඩියෝ ක්ලිප් එක උඩ ට්‍රැක් එකට ගෙනියනවා. මම උඩ ට්‍රැක් එකට ගෙනියලා empty shot එක ඒ ට්‍රැක් එක යටින් දාගන්නවා. ඊට පස්සේ පෙට්ටිය දාගන්න හරියටම මම වීඩියෝ එක යවනවා. ඊට පස්සේ එතනින් නවත්තලා මම වීඩියෝ zoom කරගන්නවා. zoom කරගන්න පුළුවන් මේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න මම zoom කරන විදිය කොහොමද කියලා. ඊට පස්සේ උඩින්ම තියෙන වීඩියෝ ට්‍රැක් එක ක්ලික් කරනවා. ඒ කියන්නේ පෙට්ටිය දාගන්න වීඩියෝ එක ක්ලික් කරලා ඒකේ effect control වලට යනවා. effect control වල තියෙනවා opacity කියලා. ඒකේ pen tool එකක් තියෙනවා. ඒ pen tool එක ක්ලික් කරන්න. ඊට පස්සේ pen tool එක අරගෙන පෙට්ටිය උඩ ගානට select කරලා ඒ ඉන්න කෙනාවත් ගානට වටේට select කරගන්න. ඔගොල්ලෝ වීඩියෝ එක බලන්න මේ විදිහට select කරන්න. මම මේ select කරන එක pass යවන්නම්. සිලෙක්ට් කරලා ඉවරනට පස්සේ opacity වල තියෙනවා mask path කියලා. ඒක ඉස්සරහා තියෙනවා stop watch එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයි mask 1 කියන එක ක්ලික් කරන්න. sorry තව දෙයක් කියන්න බැරි වුණා. මේ විදිහට pen tool එකෙන් mask එකක් ඇන්දට පස්සේ mask path කියන එක යට තියෙන mask feather කියන එක ඒකේ 10ක් කොහොම කීයක් හරි යගයක් තිබ්බොත් හරියන්නේ නැහැ. ඒක මුලින්ම 0 තියාගෙන ඉන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේක animate කරගන්න හදන්නේ. ඊට පස්සේ මේ editing panel එක උඩරම zoom කරගන්න. මම මේ ඊතලයක් දාලා තියෙන තැනින් ඒක zoom කරත හැකි. ඒක ළඟට ඒ dot එක ළඟට ගෙනිච්චම zoom වෙනවා. ඊට පස්සේ මේ cursor එක එක කට් එකේ ඉඳන් අනිත් කට්ටට ගෙනිච්චම එක ෆ්‍රේම් එකයි. මම උගලන්ට ඊතල දාලා පෙන්නන්නම්. මේ පළවෙනි ඊතලේ ඉඳන් දෙවෙනි ඊතලයට ගියාම එක ෆ්‍රේම් එකයි. කර්සර් එක මවුස් එකෙන් එක කට්ටයක් එහාට ගෙනියන්න. ගෙනියලා ගෙනිච්චම එක ෆ්‍රේම් එකක්. එහෙම එක ෆ්‍රේම් එකක් ඉස්සරහට යවුවට පස්සේ උඩ තියෙන pen tool එකෙන් ඇදගත් එක චුට්ට වෙනස්ලා තිනවා. එතකොට ඒක හදාගන්න. ඊට පස්සේ ආයි එක ෆ්‍රේම් එකක් යවන්න. අර වගේ කර්සර් එක කට්ටයක් යවන්න. ඊට පස්සේ ආයි හදාගන්න. ඔහොම පෙට්ටිය පල්ලෙහාට එනකම්ම ඔහොම හදාගන්න ඕන. ටිකක් වෙලා යනවා. මම ඒ ටික චුට්ටක් ඕගලන්ට පෙන්නලා ඊට ටික පාස් යවන්නම්. ඊට පස්සේ මේ වීඩියෝ එක ඉවරයි. මොකද පල්ලෙහා empty වීඩියෝ එක තියෙන නිසා පෙට්ටිය මෙහෙම වෙනකොට අපිව නැති වෙලා යන විදියට හැදිලා තින්නේ. ඔගොල්ලෝ බලන්න අන්තිම කොහොමද තියෙන්නේ කියලා මේක. My tutorial again Mogutinigala Pala comment at Dagni and Namatakaraneva. Yaluanta my tutorial Legaban Shakaran. My channel Thomas subscribe Nathan Dam subscribe Karan. Mama Vishwalankara.